ඒ මිෂ එක ලංකපේ කාඩ ක්් කරන්න අදමම බැංකවක් මතන්න දැ ඇත්තට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඕනයි කියන හඩ මම නැගුවේ ගියවුරුද්දේ ඔක්තෝබර් මාසි නොවැම්බර් මාසි කාලේ පටන්. එතකට ඒ හඩ මම නැගුවේ වෙස් මිනිස්ට රාකෘතිය තවදුරටත් දියුණු කරගන්නනවත් ඒ ආරක්ෂා කරගන්නවත් හෙම නෙවෙයි. ඉන් ඔබ්බට ගපු හදිසි අවශ්‍යතාවයක් තියෙනවා කියලා මම දැකපු දෙයක්. මේ අර්බුද ආර්ථික අර්බුදය මේ අත්‍යවශ බාණ්ඩ වල හිගේ එන්නට පෙරාතුව බතුමා කියන්නේන්නේ බොහොම පෙරාතුව මගේ වචනවලින්ම මට මතකයි මම ඇවිල්ලා මේගේ සංවාද ගණනාවක සජීවීවකිව්වා ග ඔක්ටෝබර් නොැම්බර් දෙෙසැම්බර් දිගටම මම කිව්වා දෙදස් විෂධකේ අප්‍රීල් මාසි පන්නන්න ආණ්ඩුවට බෑ. ඒ වෙනකොට අත්‍යවශ්‍යවාන්ට හිගයක් එනවා ආර්ථික කල්මනා කරණය කරගන්න බැරුව ජනතාව පාරටයනවා. ඒ ජනතාව පාලනය කරගන්න හමුදාට පොලිසියට බැරු යනවා. ඒ තුළ ජනතාව රෞද්ද්‍ර වෙනවා බොහොම ප්‍රචන්්ඩ වෙනවා. ඒ තුළ පාර්ිමේන්තුව පවා බේ උඩ ටිකරු වෙන ෙන වච්නල තයි ම කිව ඔබ කි ඇති දිින් දම හිටපු ැකරෙක් නිසා ආර්ථක ගැන කතා කරන්න. ශක්තියක් තියෙනවා අයිතියකුත් තියෙනවනේ. ඒ එක්කම සංකෝබට මතකැති ආර්ථිකය කහමති කෙනෙක බලපනක් ගැනවාම් බැංකුකරයෙක් විදිට ගැඹරින් අධ්‍යයනය කරලා තිබුණ වගේම මට හුකක් අත්දකින් ැබුණ කෝප් කාර්ක සභාව සභාපතිවරෑ විදියට. එඳට රටේ මල්ලි සම්පත් අවභාවිතා වීම එක පැත්තක් අනිත් නිසි කළමනා කරණය දැක්මක් නැතුව කළමනා කරන්නේ කිනිීම. ඒදක තාමත් බරපතල විදියට එනවා කියන එකට මංහිතනි බැක් විශාර්ද දැනිුමක්තින ආර්ථික විශෂ සත්ඥය කොුණන නෑ. සාමාන්‍ය පෙලට ර්ථික විද්‍යාකරපු දරුවකුට පව පෙනෙනවා. දෙදස් දහනමේද කරපු බදු ප්‍රති සංස්කරණයේද අපි ආර්ථිකයට බරපතල විදියට වදිනෝ කියලා පේනවා. දොට පෝර ප්‍රතිපත්තිය ගැන අපි ගොවි මත්තයෙන් වනත් ඇහවම දන්නවා. මේ පෝර ප්‍රතිපත්තිය මේ ක්‍රමයට ි අියකරොත් හෙම අප අස්වැන්ෙන්ක් සිට පනාාක් අපිට අඩුව නෝගල දකිනෝ. අනි පැත්ති ඔබට ගියොත් ජාත්‍යන්තර දේශපාලනය තුළ මම දැක්ක දෙයක්ත්තමයි ඔය පෝට් සිට පනතගේ අවස්ථාව වෙනකොට අප හිටපු හිතමිතුර රාජ්‍යයන් ඔක්කොම අප ඇත්තින බව පෙන්ෙනනා ඒගුල්ලන් අපිට කර දෙන්නතිමුණු උපකාර අපිට නැතුවයන බව දැනගත්ත. ඒය අනුව තමයි ම ඔය කිව්වෙේ අපප්‍රේල් මාසේ වෙනදේ. ඒ අපප්‍රේල් මාසි පටන් ගන්න කොටම මම පාර්ලිමේන්තුට ඉදිරිපත් කරා සරුර පාක්ෂික අන්තර්කාලින ආණඩුවක් හදන්න කියලා. සංක ඒක මේ ලෝකේ තියෙන හොඳ ක්‍රමයක් කියලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාාවෙන ක්‍රමයක් කියලා මොම කියන්න. හැබැයි රටක් සම්පූර්ණයම ආර්ථික වශයෙන් කඩාගෙන වැටිච්ච වෙලාවක. ජනතාවට ආර්ථිකය ඔරුතු දෙන්නෙ නැති විදියට බරපතල තත්ත්වයකට පත්ව වනාට පස්සේ. යම් කාලසීමාවකටක් දේශපාලනය පැත්තකට තියලා කාගෙත් දායකත්වය ලබාගන්න සිද්ධ වෙනවා හේතුව. ඒ අතර තුරත් දේශපාලනක පක්ෂ වශයෙන් කුලල් කඩා කා ගැනීම් බිරසකවීීම සිදනුවත් ආර්ථිකය තවදුරටත් කඩාගෙන වැටෙනවා ඒක පීඩනේ වැඩි වැඩියෙන් ගිහිල්ල රට කිසි කෙනෙකුට පාලනය කරගන්න බැරිතත්වට යනවා. එනිස ඔබකිව්වා එක ඇත්ත. ඒවගේ දෙයක් ගෙනා පුහම සාමාන්‍ය තත්යක් ඇයටතේ යදානවි පක්ෂයක් නෑ එතකොට ආණ්ඩුව කරන වැරදිගැන අ මේ හඩක් නගන්න කට්ටියෙන්න ඒම දයක් වෙනවා.